හොඳයි, තෙරුවන් සරණයි සියලු දෙනාටම. හොඳයි හොඳයි, අපි ධර්ම දේශනාව පටන් ගනිමු. හැබැයි මේ ධර්ම දේශනාව කරද්දී මම ඔබට ඉස්සලාම මතක් කරන්න ඕන යමක් තියෙනවා. මේක ධර්ම දේශනාවක් විදිහට කරනවට වඩා ධර්ම සාකච්ඡාවක් විදිහට කරන එක තමයි වඩා සාර්ථක. මොකද බුදු පියාණන් වහන්සේගේ කාලෙදිත් මේ වැඩි හරිය සිද්ධ වෙලා තියෙන දේශනා නෙමේ සාකච්ඡා. එතකොට තමන්ට අර ගැටලුවක් තිබ්බා. එතකොට දැන් මෙතන ගැටලුව කිව්වහම අපි තෝරගන්න ඕනි කාරණයක් තියෙනවා. මොකද්ද මේ ගැටලුවක් කියන්නේ? දහම් ගැටලුවක් කියන්නේ මොකක්ද? මොකක්ද දහම් ගැටලුවක් කියන්නේ? දැන් බුදු පියාණන් වහන්සේගේ කාලේදී මේ දහම් ගැටලුවකට උත්තර හොයාගෙන එන ආවේ මොකද්ද දහම් ගැටලුවක් කියන්නේ? සත්‍ය කියන්නේ මොකද්ද? තව ඊට වඩා බොහොම දැනෙන විදිහට හරි එක අහගත්ත එකක්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියන්නේ මේක ඵලයක් වගේ. මොකද්ද? බය නැතුව කතා කරන්න. සිත නිවාගන්නේ කොහොමද? තව නිවන කියන්නේ මොකද්ද? තව මරණින් පස්සේ උපදිනවා. තව දුක හටගන්නේ කොහොමද? තව මොනවා? ඇති වෙන, ඇති වෙන කියන්නේ එදිනෙදා ජීවිතයේ ඇති වෙන ගැටලු. එදිනෙදා ජීවිතයේ ඇතුලේ ඇති වෙන ගැටලුවට විසඳුම සොයාගෙන. තව තව තමන්ට විසඳ ගන්න තියෙන ගැටලු එකත් හරි. එතකොට ඇත්තටම මම මේ ඔබට මේ කියන්න අදහස් කරේ මේ දහම් ගැටලු කියන්නේ පටිච්ච සමුප්පාදය කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? ඊළඟට සිත් බෙදෙන ක්‍රම 89 මොකද්ද? එහෙම නැත්නම් ඔන්න ඔය විදිහට අපි ප්‍රශ්න ටිකක් තියෙනවානේ. මෙන්න මේවට මම කියන්නේ නැහැ දහම් ගැටලු කියලා. මම කියන්නේ වෙන කෙනෙකුට කියන්න පුළුවන් එක. ඇයි මම කියන්නේ නැත්තේ ඒවට දහම් ගැටලු කියලා? හා? මොකද්ද? අන්න හරි. අර නෝන හරියටම කිව්වා. ඒව දැනුම ලබා ගැනීම සඳහා කරන කටයුතු. මේ දැනුමකින් අපිට වැඩක් නැහැ. මේ දැනුම අද මේක ඉවරනකොට ඔබට තේරේ දැනුම ඔබට නිර්මාණය කරන්නේ දුක. මම මේ කියන කතාව ටිකක් ඔබට දැන් තේරෙන්නේ නැති වෙයි. හැබැයි අද දේශන ඉවරනකොට ඔබට යම් ප්‍රමාණයකට තේරේ දැනුම ඔබට හැම වෙලාවෙම නිර්මාණය කරන්නේ දුක. හැබැයි මේ දුකට එහාට ගි මේ 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 අපි මේ කියන ওই විදිහට චතුරාර්ය සත්‍ය මොකද්ද, පටිච්චසමුප්පාදය මොකද්ද, ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකද්ද, ඔන්න ඔහොම එහෙම නැත්නම් මේ සිත් බෙදෙන ක්‍රම මොකද්ද, ආකාර මොකද්ද කියන එකට එහා ගිහිල්ලා ඔබට අර සිතට වද දෙන ප්‍රශ්නයක් තියෙනවනේ හැම වෙලාවෙදීම. ඔබට එදිනෙදා ඔබට එදිනෙදා ඔබ කටයුතු කරගෙන යද්දී ඔබට මතුවෙන ප්‍රශ්නයක් තියෙනවනේ, හිතට වද දෙන ප්‍රශ්නයක් තියෙනවනේ. අන්න ඒකට තමයි ඇත්තටම මම දහම් ගැටලුව කියලා කියන්නේ. අන්න ඒකට යම්කිසි අවබෝධයක් ලැබෙනකොට ඊට පස්සේ අපිට ඕන නම් ඕකට දාගන්න පුළුවන් නමක්, කැමති නම් අකමැති නම් අහිං කරගන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය හරි පටිච්චසමුප්පාදය හරි මොකක් හරි නමක් දාගන්න පුළුවන්. ඊට වෙන නමක් දාගත්තත් කමක් නැහැ. ඒ නම වැඩක් නැහැ. ඇත්තටම දහම කියලා, දහම් ගැටලුව කියලා කියන්නේ තමන්ට තියෙන ප්‍රශ්නේ. ඇත්තටම ධර්මය කියලා කියන්නේ මොකද්ද? මොකද්ද ධර්මය කියලා කියන්නේ? අර තමන්ගේ ගැටලුවට යම් විසඳුමක් හම්බෙනවා නම් ඒ විසඳුමට තමයි අපි කියන්නේ දහම කියලා. ඒක මගේ අර්ථකථනය. හරි. එහෙනම් අද අපි මෙන්න මේ කාරණේ අද දැන් මේ බණ අහපු පිරිසකුත් ඉන්නවා, බණ අහපු නැති පිරිසකුත් ඉන්නවා.
ඉතින් අද අපි මේ කාරණේ අපි එක එක මට්ටම් වලින් අපි මේක විග්‍රහ කරගනිමු. හැබැයි මම ඔබට මම මෙහෙම එකක් කියන්නම්. දැන් හිතන්න. දැන් අපි මොන්ටිසෝරි කාලේදී අපි උගන්වනවානේ යම් කිසි දේවල් ටිකක් ළමයෙකුට. ඒ දේවල් අපි පහවසර ශිෂ්‍යත්වයට යනකොට අර මොන්ටිසෝරි කාලේ උගන්වපු ටික හරිද? හරිද? හා? අපි හරි කියලා ගන්නෑ නේද? හැබැයි මොන්ටිසෝරි යන කාලේදී ඒ මට්ටමට ඒක හරිද? ඒ මට්ටමට ඒක හරි. හරි. ඊළඟට දැන් අපි පහවසර ශිෂ්‍යත්වයේ කාලේ ඉගෙනගත්තු ඒවා අපි A level කරනකොට වළංගුද තවදුරටත්? වළංගු නෑ නේද? හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ අර පහවසර ශිෂ්‍යත්වයේ කාලේ ඒ මට්ටමට ඒක හරි. පැහැදිලිද? දැන් ඒ වගේ ඔහොම ගිහිලා දැන් ඔබට විශ්වවිද්‍යාල මට්ටමට ඕමම යනකොට ඒ කලින් තිබ්බ මට්ටම මොකද්ද? අවෝසි අවලංගුයි. හැබැයි ඒ මට්ටමට හරි. මම මේක කිව්වේ ඒක හේතුවක් මත. මොකද මම මේ මුලින් කියන ටික සාපේක්ෂ සත්‍ය. සම්පූර්ණ ඇත්ත නෙමෙයි. හැබැයි ඔබේ හිත ඒ මට්ටමට ගේන්න මම ප්‍රමාණිකූලව අර ඉස්සල්ලාම දැන් අපිට උගන්වන්න ඕනි උනම් පස්සේ අපි පොඩි කාලේ ළමයින්ට කොහොමද කියලා දුන්නේ පුතේ ඔයාගේ නැම්දා ඇපල් ගෙඩි දෙකක් අරන් ආවා. එනකොට ඔයා බලන් ඉනකොට ඇපල් ගෙඩි දෙකක් අරන් ආවා. ඊළඟට ඔයාගේ ලොකු අම්මත් අන්න ඔයාව බලන්න ආවා. එයා එනකොට එයා ඇපල් ගෙඩි තුනක් ගෙනාවා. දැන් පුතාගේ අතේ ඇපල් ගෙඩි කීයක් තියෙනවද? දැන් ඉස්ලාම ඉගෙන ගත්තේ මෙහෙමනේ. පස්සේ මොකද්ද කරේ? පස්සේ මේක එක එක ආකාරයෙන් අනුකලණය කියයි අවකලණය කියයි තව මහා සංකීර්ණ වෙනකන් ඕක ඉගෙන ගත්තා. දැන් ඒ මට්ටමට එනකොට දැන් අපිට අර මට්ටම නිකන් මොකද්ද වගේ තේරෙනවා. හැබැයි මුලින් අපි අර මට්ටමත් පොඩ්ඩක් තෝරගෙන ඉන්න ඕනේ. හරි. එහෙනම් මම පොඩ්ඩක් බණ අහපු අයගෙන් මම පොඩ්ඩක් ඉල්ලා සිටිනවා මුල් පැයේ විතර පොඩ්ඩක් ඔබ ඉවසීමෙන් ඉන්න කියලා. ඔබට දැන් මේ හිතන එක දැන් ආම්දුරු මේ මොකද්ද මේ ගැඹුරු එකක් කියන්නේ කියලා බොහොම සරල එකක් කියලා යනවා වගේ එකක් කියලා හිතන්න පුළුවන්. හැබැයි දැන් මෙතන බණ අහපු අය, බණ අහපු නැති අය, ධර්මයේ අධ්‍යයනය කරපු අය, ධර්මයේ අධ්‍යයනය නොකරපු අය සියල්ලම ඉන්න හින්දා අපි මම මුල් ටිකේදී පොඩ්ඩක් ඔබට මුල් මට්ටමේ ටිකක් කියලා ඉන්නම්. ඒ මුල් මට්ටමේ ටික ඊට පස්සේ එතනින් එහාට ටිකට යනකොට තව ටිකක් ගැඹුරට අරගෙන ගිහින්. හරි. හරි. දැන් දුකම කියන්නේ මොකද්ද? අපි එතනින් පටන් ගමු. මම හිතන්නේ ඔබ බොහෝ පිරිසකට ඔබට තියෙන ප්‍රශ්නයක් තමයි මොකද්ද? දැන් මේ බුද්ධ ශාසනයක් ගැන හැම වෙලාවෙම දුකක් ගැන කතා කරනවා. මොකද්ද දුක? බය නැතුව කතා කරන්න. කියන්නේ. ඉපදීම දුකයි. කැමති දේ කරගන්න බැරි වුණාම දුක. සසර දුක කිව්වම ටිකක් උත්තරේ ටිකක් හරියට වෙන්නේ නැහැ. ඇයි? ඒක ඕනේ එකට ඔට්ටු එකක්. දැන් ඔහොම කියනවා. දැන් ඉපදීම දුක කිව්වම දැන් ඔක තා පොඩක් බලන්න ඕනේ. දැන් ඉපදීම දුක කිව්වම අම්මේ අම්මට දරුවෝ ඉන්නවනේ. එතකොට මුණුබුරා දැන් දරුවන්ට දරුවෝ ඉන්නවද? දරුවන්ට දරුවෝත් ඉන්නවා. එතකොට මුණුබුරා හරි මිනිබිරි හරි ඉපදිච්ච වෙලාවේ ගෙදර ඉස්සරහා සුදු කොටි දැම්මද? කවුරු හරි ඥාතියෙකුට හරි යාළු මිත්‍රයෙකුට හරි දරුවෙක් ඉපදුනා කිව්වන් පස්සේ මල් වඩමක් අරන් ගියායි බලන්න අත උස්සන්න බලන්න. ශෝකේ ප්‍රකාශ කරපු අය කතා කරලා කෝල් කරලා අත උස්සන්න බලන්න. ඉන්නවද කවුරුද? ඉපදීම දුකක් කියලා කිව්වට ඉපදීම දුකක් වෙලා නෑනේ. අපි ඉතින් උඩින් බල්ල කමන්නේ බෑ. ඕක තව ටිකක් අපි යටට බලන්න ඕනේ. දැන් මේ ඉපදීම මරණය මොකක්ද කියන එක මම විස්තර කරන්න. ඔබ හිතන් ඉන්න එක නෙමෙයි ඒක. දැන් මෙතන මේක අපි බුද්ධ ශාසනයත් කතා කරා, ජාතිපි දුක්ඛ කතා කරා. මේ බුද්ධ ශාසනය කතා කරන මේ ජාතිය මොකක්ද කියලා මම ඉස්සරහට විස්තර කරලා දෙන්නම්. අපි එතනට යන් හිමීට. හරි. හොඳයි. දැන් දුක මොකක්ද කියලා අහුවොත් ඉස්සරලාම අපිට තෝර ගන්න ඕන එකක් තියෙනවා. අපි හැමෝටම දැනෙන දුකක් තියෙනවා. මොකක්ද දැනෙන දුක? දැන් ඔළුව කැක්කමක් හැදුනොත් වේදනයිනේ, දුකයි. කවුරු හරි ඔබට බැනලා ගියොත් දුකද නැද්ද? බැනලා ගියොත් දුකයි.
ඉත අර විදියට තමන් කැමති විදියට තමන්ගේ දරුවා හිටියේ නැති වුණොත් ඒ දුකයි අන මේ විදිය දැන් බොහෝම හැමෝටම දැනෙන මට්ටමේ දුකක් තියෙනවා හරි ඉත මේ දුක මම එක විදියකට මේකව ඉස්සර කරන්න මෙන්න මේක හුඟක් වෙලාවට අර ද්වේෂය ප්‍රතික්ෂේප කිරීම ගැටීම මත හටගන්න දුක මේක මෙසේ සිදි නොවිය යුතුයි කියන ද්වේෂය මත මේක මෙසේ නොසිදි යුතුයි කියන ගැටීම මත ප්‍රතික්ෂේප කිරීම මත හටගන්නා වූ දුක අපි ඔකට කියනවා මොකද්ද දුක්ඛ දුක්ඛය කියලා ඔහොම නමක් දාගන්න පුළුවන් ඔය නම් නම් වැඩක් නැහැ හරිද දැන් ඒ මට්ටමේ දුක හැමෝටම තේරෙන මට්ටමේ දුකක් මේක හරිද තේරෙනවා කිව්වට තේරෙන මට්ටමටත් වඩා ගිය එකක් තියෙනවා ගිය ප්‍රමාණයක් තියෙනවා ඒක අපි ඉස්සරහට යමු හැබැයි හැමෝටම මේ දුක ප්‍රකටව පේනවා මේ ද්වේෂය ගැටීම හින්දා ඇති වෙන දුක එතකොට මේ දුක මේ දුක ඔබට දැනෙන දුක එතකොට මේ දුක ගැන කියලා දෙන්න තව කාගේ හරි උදව්වක් ඕනද ඔබට මේ දුක දැනගන්න ඔබට තව කාගේ හරි දුකක් උදව්වක් ඕන හා උදව්වක් ඕනිද නෑ නේද මේක දැනගන්න ඔබට තව කාගේවත් දුකක් උදව්වක් අවශ්‍ය නැහැ මේ දුක ඔබට දැනෙනවා ආයි අමුතුවෙන් මේක දුකයි කියලා කියන්න ආයි මේවා කරන්න වෙනම ලං කරලා කියන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ මේක ඔබට දැනෙනවා දැනෙන දුක හරි අපි එතනට එමු හරි දැන් එතනින් ගියත් මම ඔබට කියනවා ඒ දුකත් ඔබට දැනෙනවට වඩා ඔබ දැනගෙන ඉන්නවට වඩා සංකීර්ණයි කියලා හරි ඒක මම උපමාවකින් විස්තර කරන්නම් හරි දැන් හිතන්න මෙන්න මෙහෙම දඩුවමක් ඔබට කවුරු හරි දෙනවා මම මේ උපමාවකින් මේක විස්තර කරන්නේ දැන් ඔබට දෙන දඩුවම තමයි ඔබට සිද්ධ වෙනවා මේ අතපය හතරම පණ නැති මිනිසෙක්ව බලාගන්න. මේක රෝහලක් වුණාට කමන්නේ නැහැ මේ උපමාව ඔබට ගැලපෙනවා. හරිද? දැන් මේ අතපය හතරම පණ නැති මිනිසයා ඔබට දඩුවමක් විදිහට බලාගන්න බාර දෙනවා. යන්නේ ඔබ මොකක් හරි කරපු වැරද්දකට උසාවියකින් දෙන දඩුවමක් විදිහට මේ අතපය හතරම පණ නැති කොටෙක් ඔබ බලාගන්න දෙනවා. අතපය හතරම පණ නැති කොටෙක්ව බලාගන්න දෙනවා. දැන් මේ කොටාව බලාගන්න වෙන්නේ මෙන්න මේ ආකාරයට. නිකම් බලාගන්න බෑ. මේ කොටාව ඔබට බලාගන්න වෙන්නේ ඌ පිටේ බැඳගෙන බලාගන්න වෙනවා. නිකම් බලාගන්න බෑ. කොහොමද බලාගන්න වෙන්නේ? පිටේ බැඳගෙන. දැන් මේ කොටාව බලාගන්න ඕනේ මෙහෙමයි උදේ නැගිට්ටාම මේ කොටාගේ දත් ටික මද්දලා මූණ සෝදලා කොණ්ඩෙ පීරලා ඊළඟට මේ කොටාව මලමුත්‍ර කරන් පස්සේ ඒ වහිවත් කරලා පිරිසුදු කරලා ඊළඟට මේ කොටාව නාවලා ඇඳුම් අඳලා ඊළඟට මේ කොටාව පිටේ බැඳගෙන ඌට කන්න බොන්න ටිකක් හදලා ඊට පස්සේ ඌට කවලා පොවලා ඊළඟට මේ කොටාව මොකක් හරි බලන්න ඕනි කිව්වන් පස්සේ එතනට උස්සගෙන ගිහිලා ඒක පෙන්නලා ඊළඟට මේ කොටාව නඩත්තු කරන්න ඕනි අවශ්‍ය මුදල් ටික හොයා ගැනීම සඳහා මේ කොටාව උසන් ගිහිල්ලා ඒ මුදල් හම්බ කරන මේ වැඩපිළිවෙලට සම්බන්ධ මේ 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 කරලා ඉවෘතිය කටයුතු කළා ඉතින් මේ විදිහට මෙහෙම කොටාව බලා ගන්න සිද්ධ වුණා. දවසක් මෙහෙම බලා ගන්න සිද්ධ වුණොත් ඔබට සැපද දුකද? දැන් කතා කරන්න ඕන. හා? මෙහෙම දවසක් බලා ගන්න වුණොත් මේක සැපද දුකද? මාසයක් බලා ගන්න වුණොත්? හා? අවුරුද්දක් බලා ගන්න වුණොත්? ජීවිත කාලෙම බලා ගන්න වුණොත්? හා? ජීවිත කාලෙම බලා ගන්න කිව්ව මොකද්ද? දැන් ඊට වඩා හොඳ නැද්ද මැරෙනවා? හා? මම කියන එක තේරුණා නේ? හරි. දැන් ඔය කොටායි කතාව පොඩ්ඩක් පැත්තකට තියමු. හරි. දැන් අද උදේ දත් මැදපු අය අත උසන්න බලන්න. මූණ සෝදපු අය, කොණ්ඩෙ පීරපු අය, මලමුත්ත කරාම ඒවා ඉවත් කරලා පිරිසුදු වෙච්ච අය, ඇඳුම් ඇඳපු අය, කෑම කාපු අය, මම මොකද මම මේ කිව්වේ? කවුද මේ කොටා? ආ? දැන් ඔය ඔක්කොම කරලා ඔය කොටාව උස්සගෙන ඇවිල්ලා මෙතන තියලා ඉන්දවල බණ අස්සනවද නැද්ද? ආ? පැහැදිලිද මේ කියපු කතාව? තේමාද? කවුද එතකොට මේ කොටා?
Teh oba meme kota balagan wada amat terawa. Tiga taruna wasi taha muka dekeran ni. Ani magi rataram pani kira tawa kote baragan wada nede balagan nang kira. Ha? Pahadili. Mam meka kiwi. Deng. Meme meme karan nepa kira ni meme mangu pede kiwi. Eta kota deng. Ara deshe muli kakaragina. Meme huma akam acting. Apa kahar kibar ini? Ita orang merenoh dah ikir kibar. Memang agama ting kerana makadde. Wedat ikap tienna mulu dawasa pura awatama. Abatat hidupeladi no kotekpo balagan. Hema mohotak itu kotekpo balagan no hidupeladi. Eko ta ta matero ta kotekpo balagan no beradi no eka hari. Hebei obatam me tika duka ikir apa enunade? Dan meka mau wenage no kota kerana wakil kibar terpasa makadde. Eka makadde kibar. Eka duka ikirah, buat teriuna. Hebei, meka taman tu makar. Hebei, meka hema mohotak di mape karam ini nino ane hidup. Hebei, mana meka me matam api ter teri ini nih, pain ini nih. Hari, oka, palawini matam. Hari, mana palawini matam ini duka. Hari, hebei, meka dana gatta ikirah, muka kuat pain ni, nih. Mam meka buat kiuwe. Meka wat dan netiaya inna hinda. Me matam wat dan netiaya inna hinda. Me meka wat tien wakila dan netiaya inna hinda. Hari. Deng otan ini hata gihilla. Tawa duka tien. Me ilangat tien ekat. Apita vipari nama duke gila kiyanna pulwa. Meka makad dikila ap kodat torakan. Hari. Deng menna mehe meka tien. Deng. Obey sama mohon tak kemu obat balaporut tuat tienn, mukat tienn balaporut. Hema mohon tak kemu obat balaporut tuat tienn, mukat tienn balaporut. Eh ini kata kerana, jiwa tienn balaporut, kohom jiwa tienn balaporut. Satu ting, senasi ting, hilang ramu kat truti mat baweking itu. Jiwa ti me balapurut ti no. Hari tu, tapi mereka oba silu dengan atom podo dengan apa? Tapi okam oba la kata akaran no mereka ini neka. Hari tu, tapi muka tu mangara anti mereka ni ane ane kerana me pasubih me ati bara madan ni. Muka tu mang me tiga istilah kila ini me anti mereka ni ane ti ente ka oba kengi siya ta pasti neko ta terin naya kira mama dan hinda. Adukan me mulu matam mau tora gan ni, toko te matam mati hita wedu nata pasi oba itu roti ka hoya agi ni ayi. Oh na. Antik itu tikian ni, antik. Ini mac gamburu tu, naya. Ika gamburu, kira api hita nama. Ika gamburu kira hita ni, api tiennam dusti tika abidya beri kau. Ini antik itu kira antik. Abidya beri tika hinda, mereka kira mah gamburu tika kira. Gamburu naya, ika. Ika taran saral tika naya. Ika thamai saral mac kaharan ni. Mie mandang kira antik taran gua, ika sangkiran naya. Hebei abidya beri hinda, ika teri ni. Siapa pahatul? Hari. Tengah itu kotak, dan mihem apa hema mohon tak kamu mam balaporot tuat tiennawa mukadde. Truti mat bahave kini satu taking jiwa ti masada. Hari, dan me truti mat bahave kini satu taking jiwa ti masada. Oba mona ada keran, edine dah kan itu. Tengah oba siru dewal keran meka benu benu ini, me truti mat bahave. Tengah arah mangar isir lagi apa duka? Obat anu deh ni ni ahi. Teng isyallah tiye na api caya deh ni nara isyallah kibu palawi ni matam itu kan. Eka tibu na tapi makad. Eh tapi meke eli lah ini ahi. Hah? Eli lah ini deh mana meke makad? Me balapar itu api hita tulah tiye na indah meila me amsi turuti mat bahaya sena sila satu ta. Teng obat hemeila balapar itu ada netang meke hita. Mereka hari ayah ikhyan mereka tiada ni hidup. Adu muka ane deng 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 api. Ia langga increment dek. Hei mana tang ia langga padi wedi. Ia unam pas mereka hari ayah. Wibawa unam pas mereka hari ayah. Daruah khedu nama mereka hari ayah. Via pare diuru nama mereka hari ayah. Deng ia langga mereka muka hari ayah. Unat pas se. Hei mana tang muka de. Ar kolam ini deng tiena highway ke. Deng nuarat khedu am pas se. Ok kom prasna tiga ibar beri kila. Hei balaparut tu tiada ni hidup. Pahdi. Mena me balaporot tu hindau, betamakad.
අරක කමන් නැහැ. ඒක තිබ්බට කමන් නැහැ. මේක තියෙනකන් අපිට ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිද මම මේ කියන එක? හරි. එහෙනම් අපි හැම වෙලාවෙම අපේ තියෙන යම් බලාපොරොත්තු. ඒ තමයි මේ සතුට සැනසුමක් ආශාවදය. හරි අපි එක එක වචන වලින් කියන්න පුළුවන් තෘප්තිමත් භාවය. ඔබ ඔබට කියන ඕන වචනයක් ගන්න. මේ වචන නම් එච්චර වැදගත් කමක් නැහැ. ඔන්න හොඳට මතක තියාගන්න. ඒක මම ඉස්සරහට විස්තර කරන්නම් මේ වචන වල වැදගත් කමක් නැත්තේ ඇයි කියලා. හරි. ඔන්න මොකද්ද? ඔයක බලාපොරොත්තු අපිට තියෙන. මේ මෙන්න මෙතන තියෙන ඇත්තම අපි කියන්නේ ඕක රාගය තමයි ඔකට කියන්නේ. මේ රාගය කියන්නේ මේ කාන්තාව පුරුෂයෙකුට ඇති වෙන පුරුෂයෙකුට කාන්තාවකට ඇති වෙන එකක්. මේ ඊට වඩා බොහොම සියුම්. මේ හැම එකක්ම මේ 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 සතුට සැනසුම තෘප්තිමත් භාවයක් ආශාවදයක් ලබා ගැනීමේ බලාපොරොත්තුව. අරුම පොතක් කියවල වෙන්න පුළුවන්. ඊටත් වඩා මේක සියුම්. මේ යම් හැම මොහොතකම යම් දේකින් යම් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වෙන ස්වභාවයේ තියෙන රාගය. හරි. එතකොට දැන් මෙන්න මේ මට්ටමේදී ඔන්න ඔහොම එකක් තියෙනවා. දැන් මේ මට්ටමේ තියෙන ගැටලුව මොකක්ද? ඒ මට්ටමවත් ඔබ තෝරගන්න ඕනේ අනුග. දැන් මේ හැම වෙලාවම සතුටක් සැනසුමක් ආශාවදයක් සැනසිල්ලක් බලාපොරොත්තුවක් තියෙනකොට අපිට සිද්ධ වෙනව නේද? අපිට ඕන විදිහට අපි කැමති විදිහට යම් කිසි දේවල් ටිකක් පාලනය කරන්න. මොනවාද? එතකොට දැන් මේ සතුට සැනසුම සැනසිල්ල අපි බලාපොරොත්තු වෙන්නේ මොනවාගෙන්ද? ලබා ගන්න මොනවාගෙන්ද? දැන් ඔබ දන්න විදිහට මේ තෘප්තිමත් භාවයේ සතුට සැනසිල්ල ඔබ ලබා ගන්න මොනවාගෙන්ද? හරි. බාහිර අපි දැනට කියනවා බාහිර පරිසරය කියලා. දැනට මම පස්සේ ඔක වෙනස් කරනවා. දැනට කියනවා බාහිර පරිසරය කියලා. හරි. මොකද බාහිර පරිසරය. බාහිර පරිසරයේ තියෙන මොනවාගෙන්ද කියන්න ඔබ? ස්වාමි පුරුෂයා, බිරිඳ, දරුවෝ, රටේ ජනාධිපතිතුමා, ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෝ ටික. ඒ අයගෙනුත් ඔබ බලාපොරොත්තු වෙනවා නේද? දැන් මේ විදිහට රාජකාරී ස්ථානයේ වැඩ කරන අනිත් සේවක යාළු හිත මිත්‍රාදීන් ටික ඔය විදිහට මෙන්න මේ විදිහට මේ පුද්ගලයෝ ටික අපිට ඕන විදිහට කැමති විදිහට මොකද්ද අපේ වසඟේ ඔන්න තියාගත්තොත් අපිට මොකද්ද අපිට බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙනවා. එතකොට අපිට මේ එදිනෙදා වෙන සිදුවීම් ටිකක් සිද්ධ වෙනවා. ඕනට වඩා වැඩිපුර වැස්සත් කරදරයි, ඕනට වඩා වැඩිපුර පෑවුවත් කරදරයි, සීතල වැඩි වුණත් කරදරයි, රස්නේ වැඩි වුණත් කරදරයි. ඊළඟට විවාහ උත්සවයේ මෙන්න මේ විදිහට ගත්තොත් හොඳයි, උපන්දිනේ මේ විදිහට වුණොත් හොඳයි, පොඩි ළමයාගේ ශිෂ්‍යත්වයේ මෙච්චර ප්‍රමාණයක් ලකුණු අරගෙන පාස් වුණොත් හොඳයි. ඔන්න ඔය විදිහට මොකද්ද ලෙඩ නොවී හිටියොත් හොඳයි. අන්න ඔය විදිහට හැම වෙලාවෙම මොකද වෙන්නේ? යම් සිදුවීම් ටිකක් මෙසේ සිදුවිය යුතුයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඒක වසඟේ තිබුණ නැත්තම් මොකද වෙන්නේ? ඒ ටික අපි අර බලාපොරොත්තු වෙන සතුට සැනසුම ආශාවදී ලැබෙන්නේ නැහැ. හරි. ඊළඟට එතනොත් ගිහිල්ලා එහාට ගිහිල්ලා ආයෙ එකක් එනවා. මොකද්ද? දැන් තමන්ගේ මේ කය මොකද්ද? ඒකත් තමන් කැමති විදිහට වසඟේ පවතින ඕනේ. එතකොට වසඟේ පැවතුනොත් තමයි තමන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද? සතුට සැනසුම සැනසිල්ල ආස්වාදේ තෘප්තිමත් භාවය ලැබෙන්නේ. ඔන්න ඒ මට්ටම. ඊළඟට එතනින් එහාට ගිහිලා ඊළඟට මොකද්ද මේ? මේ තමන්ගේ හිත කියලා දැනට ඔබ හිතන එක. දැන් ඔක පස්සේ මම වෙනස් කරනවා මේ ඔක්කොම. කලබල වෙන්න එපා. මේ දැන් මම මේ කියනවා ඔක්කොම තව ටිකක් වෙනස් කරනවා. අනිත් පැත්ත ගහනවා. අවධානයෙන් ඉන්න හේන නිදා ගන්න හේපා. හොඳම හරි ඉස්සරහට එන්න. හරි. එතකොට අන මේ තමන්ගේ දැන් ඔබ සිත කියලා හිතන් ඉන්න එක මොකද්ද? සිත කියලා හිතන් ඉන්න එක අන්න වසඟේ තිබ්බොත්, කැමති විදිහට තිබ්බොත්, ඕන විදිහට තිබ්බොත් තමයි මොකද්ද? සතුට සැනසුම ආස්වාදේ තෘප්තිමත් භාවය ලැබෙන්නේ. මේක ලැබුණ නැත්නම් මොකද වෙන්නේ? හා? දුක. පැහැදිලිද? හරි. දැන් අපි හැම වෙලාවෙදීම අපේ බලාපොරොත්තුවක් සහ උත්සාහයක් තියෙනවා නේද? මොකද්ද මේ ටික මොනා කරන්න? සිත, කය, ඊළඟට මේ බාහිර තියෙන ඔය රටේ ජනාධිපතිතුමා වෙනකන්, ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෝ වෙනකන්, ඔක්කොම වෙනකන්. ඊළඟට මොකද්ද? එතනින් එහාට ගිහලා මොකද්ද? දැන් සෙනසුරු අහවල් කොටුවේ ඉන්න ඕනේ කියලා එහෙම එකක් තියෙනවා නේද? එහෙම බලාපොරොත්තුකුත් තියෙනවා නේද? ආ? සෙනසුරු මේක අහවල් කොටුවේ
එහෙම බලාපොරොත්තුකුත් තියෙනවනේ. දැන් මෙන්න මේ විදිහට මේ ඔක්කොම ටික මොකද්ද? අපිට ඕනේ විදිහට අපේ කැමැත්තට අනුකූලව අපේ වසඟයට අනුකූලව පවත්වා ගන්න මොකද්ද? මොකද්ද? උත්සාහයක් තියෙනව නේද? හරි. මෙන්න මේ හැම වෙලාවෙම මෙහෙම බලාපොරොත්තුවක් තියෙන උත්සාහයක් තියෙනවා. හරි. අපි දැන් බලමු ඕක වෙන වෙනව එකක්ද කියලා. ඕක වෙන එකක්ද කියලා. එතකොට දැන් මෙතන ගත්තොත් දැන් මේ අපිට බාහිරව තියෙන කියලා අපි හිතන දැනට මම මේ කියන්නේ හිතන ඔය රටේ ජනාධිපතිතුමාගේ ඉඳන් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෝ ඉඳන් මේ යාළුවෝ හිතර මිත්‍රාදියෝ දරුදූ දරුවෝ ස්වාමි පුරුෂයා බිරිඳ ඔය යාළුවෝ හිත මිත්‍රයෝ රටේ ඉන්න අනිත් අය ඔය ඔක්කොම ටික අපි කැමති විදිහට ඉන්නවා අපේ වාසගේ පවතිනවාද පවත්න්න පුළුවන්ද කවදාවත් ගහලා බැනලා තර්ජනය කළා ඔබ මේ විදිහට හිටපන් කියලා ආවත් ආයි ඊළඟ මොහොතේ ගිහිල්ලා බලනකොට ඊළඟ දවසේ ගිහිල්ලා බලනකොට ආයි කොමකට කොහොමද ඉන්නේ ඒ තෝණි ඉදිරිය ඉන්නවද නෑ නේද හරි එතකොට මේ විදිහට මේ වසඟේ පවතින්නේ නැති එකක් අපි වසඟේට ගන්න හැම මොහොතකම උත්සාහ කරමින් ඉන්නවා නේද හරි අන්න ඒක හරහා මොකද හැම මොහොතකම දුකක් හට ගන්නවා නේද ඊළඟට මේ කාලගුණයේ මෙහෙම වෙන්න ඕනි වහින්න ඕනි මේ ගානට පායන්න ඕනි මේ විදිහට උෂ්ණත්වයේ තියෙන්න ඕනි මේ ආකාරයට දරුවා ශිෂ්‍යත්වයෙන් මෙච්චර ලකුණු ප්‍රමාණයක් ගන්න ඕනි රටේ ඊළඟ සිදුවීම මෙන්න මෙහෙමයි වෙන්න ඕනි ක්‍රිකට් මැච් එකේ ෆයිනල් එකට එන්න ඕනි ඊළඟට මැච් එක දිනන්න ඕනි මම කැමති දේශපාලඥයා රටේ ජනාධිපති වෙන්න ඕනි ඊළඟට යා පත්වෙච්ච එක මේ විදිහට කටයුතු සිද්ධ කරන්න ඕනි යට පාරේ යනකොට පාරේ ඉන්න අනිත් ඩ්‍රයිවර් මහත්තුරු මේ විදිහට වාහනේ ලවන්න ඕනි. ඔන්න ඔය විදිහේ මහා බලාපොරොත්තුවක් තියෙනවා නේද? සිදුවීම් ගැන බලාපොරොත්තුවක්. ඊළඟට ද්‍රව්‍ය වස්තු මෙන්න මේ විදිහට තියෙන්න ඕනි. මගේ ගේ මේ විදිහට හැදෙන්න ඕනි. ඉඩම මේ විදිහට තියෙන්න ඕනි. ගාඩන් එක මේ විදිහට තියෙන්න ඕනි. ඔය විදිහේ හැම එකක්ම ඔහොම බලාපොරොත්තුවක් තියෙනවා නේද? දැන් ඒක වෙනවද? වෙන්නේ නැහැ නේද? වෙන්නේ නැතුණාට අපේ මහා කැමැත්ත බලාපොරොත්තුවක් තියෙනවා නේ මේක හැම වෙලාවෙම වසඟයට ගන්න උත්සාහ කරනවා නේද? මේ වසඟයට ගන්න උත්සාහය තිබුණාට ඒක වසඟේ පවතිනවද මේ වසඟේට පවතින්නේ නැති ස්වභාවයේ හින්දා හැම වෙලාවෙම අපි දුකක ඉන්නවද නැද්ද මේක දැන් ඊළඟ මොහොතේ මොකක් වෙනවද කියලා අපිට කියන්න පුළුවන්ද දැන් ඊළඟ මොහොතේ මොකක් උද වෙනවද කියලා අපිට මහා අවිනිශ්චිත ස්වභාවයක් තියෙනවා ඒ අවිනිශ්චිත ස්වභාවය අපි මොකද්ද නිශ්චිත කර ගැනීම සඳහා අපි මහා වේසක් දරනවද නැද්ද ඔබේ ජීවිතේ තියෙන ලොකුම දුක තමයි මේ අවිනිශ්චිත භාවය ලොකුම දුක් වලින් දෙවෙනියට තියෙන ලොකුම දුක පළවෙනි එක තමයි මම කිව්වේ නෑ පළවෙනි කිව්වම ඔය ඔක්කොම අවලංගු අවිනිශ්චිත භාවයක් තියෙන හැම මොහොතකම අවිනිශ්චිත භාවයක් තියෙන ඔබට මොකද්ද මෙන්න මේ විදියට මේක මෙසේ විය යුතුයි කියලා බලාපොරොත්තුවක් තියෙන එහෙම නැත්නම් මෙසේ සිදු නොවිය යුතුයි කියලා බලාපොරොත්තුවක් තියෙන හැබැයි ඒ බලාපොරොත්තු දෙකම ඉෂ්ට වෙන එකක් නෙමෙයි මොකද්ද මේක වාසඟේ නෑ අවිනිශ්චිතයි මේක හැම මොහොතේම දැන් එතකොට කය වයසට යන එක නවත්තන්න පුළුවන්ද? ලෙඩ වෙන එක නවත්තන්න පුළුවන්ද? බඩගිනි හැදෙන එක නවත්තන්න පුළුවන්ද? තියෙන ලොකුම ලෙඩේ මොකක්ද? ලොකුම ලෙඩ වලින් එකක්. අපිට හිතෙන්නේ දියවැඩියාව, කොලෙස්ටරෝල් අරවා මේවා කියලා. හැබැයි පැය 6න් 6ට බෙහෙත් දෙන්න ඕන ලෙඩක් තියෙනව නේද ඔබට? ඇයි ඒක ලෙඩක් කියලා බෙහෙන්නේ නැත්තේ? තියනවා නේද? ඊළඟට පැය දෙකෙන් තුනෙන් පැය දෙකෙන් තුනෙන් ඔබට බෙහෙත් දෙන්න ඕන ලෙඩක් තියෙනවා පිපාසා. ඊළඟට මොහොතක් පාසා ඔබට බෙහෙත් දෙන්න ඕනි. ලෙඩක් තියෙනවා මොකද හුස්ම ගන්න එක. තව මොකද? ඇස්පිල්ලම් ගන්න එක. ඊළඟට දැන් බලන්න. දැන් ඔබ මෙතන දැන් ඉඳගෙන ඉන්නවා දැන් පැය භාගයක් 30 පැය භාගයක් විතර ගියානේ දැන්. විනාඩි 45ක් විතර. දැන් මේ දැන් කොහොමද දැන් හැම මොහොතකින් ඔබට මොකද්ද වෙන්නේ දැන් බිම ඉඳගෙන ඉන්නකොට හැම ඉරියව මාරු කරන්න වෙනවා නේද දැන් ඔබ හිතනවා මේ ඔක්කොම මට ඕන විදිහට කරනවා කියලා හැබැයි මොකද්ද දැන් මෙන්න මෙහෙ ටික මොකද්ද මේ තියෙන මේක මේ තමන්ගේ මේ කය කැමැති විදිහට පවතින්නේ නැහැ මේක වසඟේ නැති එක ආයි වසඟයට ගන්න තමයි මේ ඔක්කොම කරන්නේ
පහසුවෙන් තබා ගැනීම සඳහා. ඇයි පහසුවෙන් තබා ගන්න උත්සාහ කරන්නේ? ඒක තියෙන්නේම අපහසුවේ හින්දා. බඩ එනවා. නවත්තන්න පුළුවන්ද? ටිකක් අවුරුදු 30 40 වෙනකොට බඩ එනක නවත්තන්න පුළුවන්ද? කොණ්ඩේ පැහෙන එක. වයසට යන එක. මොකක්වත් බෑනේ නවත්තන්න බෑනේ. දැන් එතනින් එහාට ගිහිලා බඩගිනිය හැදෙන එක, පිපාසාව හැදෙන එක. අතපය හොල්ලන්නේ අයියෝ. එක විදියකට තියාගෙන ඉන්න බැරි හින්දා. ඊට පස්සේ ඒක මේක නම් පහසුවක් දැනෙනවා. හරි. එතකොට දැන් මේ හැම මොහොතකම බැලුවා මේ කයත් මොකද්ද වාසඟේ තියෙන එක? නෙමෙයි. හැබැයි අපි උත්සාහ කරනවා මේක හැම වෙලාවෙම මෙසේ සිදුවිය යුතුයි කියලා වාසඟේට ගන්න. හැබැයි ඒක වෙනවද? අන්න එක. ඊළඟට ඔතනිනුත් එහා කියලා සිත. දැන් ඔබ සිත කියලා හිතන් ඉන්න එක. මං කිව්වා මේවා මං ඔක්කොම මේ දැන් මේ කියන ඒවා ඔක්කොම ඊළඟ මොහොතේ කුණු කරලා දානවා. හැබැයි දැන් මම මේ කිව්වේ මේ මට්ටමවත් ඔබ දැන් ඊළඟට ඊළඟ මට්ටම කියනකොට මම දන්නවා මෙතනින් භාගයක් ස්විච් ඔෆ් කරගන්නවා. මොකද ඊළඟ මට්ටම තේරෙන්නේ බොහොම කීප දෙනෙකුට. දැන්ම මම මේ මේ කලින්ම මේක දීලා තියෙන්නේ. හැබැයි ඊළඟ මට්ටම තමයි අතිශයින්ම වැදගත් ටික කියන්නේ ඊළඟට. ඔබ ඒ ටික කියන්න කොම්බ හොඳ අවධානයෙන් ඉන්න ඊළඟ ටිකට. නිදාගන්න හිමිපා. ඉස්සෙල්ලා පොඩ්ඩක් නිදිමත එහෙම යන්න කියන කතන්දර ටිකක් තමයි මේ. හරි. දැන් ඔතන දැන් අපි ආයෙත් ඔතන ගිහිල්ලා පොඩ්ඩක් බලමු. දැන් එතකොට සිත. සිත අපි කැමති විදිහට තියෙනවා. සිත වසඟේ තියෙනවා. බලමුද පොඩ්ඩක්. විනාඩියක් විතර ඇස් දෙක පියාගෙන පියාගන්නකො ඔක්කොම පියාගෙන බලන්නකො ඇත්තරම සිත වසඟේ තියෙන එකක්ද කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ කියලා දැන් බලමු අපි. සිත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒක වසඟේ තියෙන එකක්ද එහෙම නැත්නම් එයාට ඕන විදිහටද ඒක වැඩ කරන්නේ කියලා. මොකද ඔබට හිතුනේ? කවුරු හරි කියන්න බලන්න අපිට. ඔය පිටිපස්සේ දැන් ඔය ඇස් දෙක පියාගත්තව නිින්ද ගියේ කවුරු හරි ඉන්නවා නම් නැගිටලා කියන්න බලන්න. කියන්න බලන්න. දැන් ඔබට ඇස් දෙක පියාගෙන හිටු විනාඩිය ඇතුළතදී දැන් ඔබ සිත කියලා හිතන් ඉන්නේ ගැන ඔබට මොකද හිතුනේ? ඒ පොතේ ආගත්තු කෙනේ. දැන් එතකොට දැන් සිත හරි. එතකොට දැන් මේ මේ මේතකොට මේ සිතුවිලි ගැන මොකද හිතෙන්නේ? දැන් ඒක වසඟේ තියෙනවා. එතකොට ඒ ඔක්කොම අනිත්‍යයි කියන එක සංඛාර කියන එක අපි පොඩ්ඩක් බලමු. එහෙම ඒකත් තියෙනවා. හරි. තව වසඟේ තියෙනවද මේක? හැබැයි දැන් මේකේ අපේ සිතේ බලාපොරොත්තුවක් හැම මොහොතේම තියෙනවද නැද්ද මේක වසඟේට ගන්න? මරණය නියතයි. අපි ඔතනට එමු. ඔතනට එමු ওই කාරණේට. ඕක දැන් ඉතින් තුන්වෙනි මට්ටමේදී ওই කාරණා ගැඹුරට කතා කරනවා. හරි. දැන් ඔතනට එමු. ඔය අනිත් වෙන විදියට එමු. දැන් ඉස්සෙල්ලා දැන් මේ මට්ටමේදී මම දැන් මේ කිව්වේ මම මේ නිවාසෙ කිව්වා මේ අතරමැදි මට්ටමක් ගැන මම මේ කතා කරන්නේ කියලා. දැන් මේ මට්ටමේදී ඔබට තේරිච්ච එක මොකද්ද? මේක වසඟේ තියනවද මේක? සිත. ඔබ දැන් සිත කියලා හිතන් ඉන්න එක. මම ඒත් කියනවා මේ ඔබ සිත කියලා හිතන් ඉන්න එක ওই කියනට වඩා එහා ගිය එකක් කියලා. හරි. එතකොට මේ මට්ටම මොකද හිතෙන්නේ? මොකද ඔව් එතකොට දැන් මේක වසගයට ගන්න බලාපොරොත්තුවක් හැම වෙලාවෙම තියනවා නේද? ඒ හැබැයි ඒ බලාපොරොත්තුව මොකද වෙන්නේ? කඩ වෙනවනේ හැම මොහොතේම. ඒ කියන්නේ දැන් අපිට හොඳ සිතවිල්ලක් ආවොත් ඒක එක දිගට පවත්ව ගන්න උත්සාහ කරනවා නේද? හැබැයි ඒක පවතිනවද? පවතින්නේ නැහැ. ඊළඟට අපිට නරක සිතවිල්ලක් ආවොත් ඒක ඉක්මනට අයින් කරගන්න උවමනාව ඇති වෙනවා නේද? හැබැයි අපිට ඕන වෙලාවට ඒක අයින් වෙන්නේ නැහැ නේද? හරි. ඔන්න දැන් අපි ආවා ඔන්න ඔතනට. දැන් මේක මේ මට්ටමේ දුකක් තියෙනවා. හරි.
Itu orang mau wasangnya nanti ya kak, mau awi nisshita ya kak, kayaknya nisshita karena gini masanda. Wasangnya itu gini masanda api. Hanya oleh usaha ya, birya kila. Itu orang itu nama dia, no duka. Mau kerja oleh hari ini kak, mau wagi kak. Mangu udah nengkian lah. Deng api itu mau nengin hira petten, hanya dah hira payan. Hanya oba usaha keros, batu hira petten hira payan. Even we end what they do what kagahua balapurutuno patana karo tiyaddot ha panduru gata gahuwot bodhi puja tibbot mokak kari wenawada wenne balanna etokota e karane mokadda wenne etokota එතකොට අර මේ නැගෙනහිර පැත්තෙන් ඉර පායන එක බටහිර පැත්තෙන් ඉර පායන්න හැදුවා වගේ. එතකොට දැන් මේ විදියට මේ වසගයට ගන්න කර ගන්න උත්සාහය හැම වෙලාවෙදිම මොකද? එතකොට දැන් අපි ඔතනින් තුන්වෙනි මට්ටමට යනවා. දැන් මේකත් සාපේක්ෂ සත්‍යයක් නිසා මේකත්